ඖෂධ හිගිය සෑහෙන දුරකට මැඩ පැවැත්වෙලා තියෙනවා කියලා සතුටින් කියන්න පුළුවන්. 100%ක් සම්පූර්ණ නැහැ. නමුත් අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් දැනට තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම පහුගිය අවුරුද්දේ අවසාන කාලයත් එක්ක සංසන්දනය කරනකොට සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා කියන්න පුළුවන්. අමාත්‍යාංශය මගින් පියවරවල් දිකටම ගන්නවා ඖෂධ සැපයීම නිසියාකාරව පවත්වාගෙන යන්න. දැන් සමහර ඖෂධ ඇනෝම් කරලා තියුණාට සැපයීමේ ප්‍රමාදයක් තියෙනවා, සමහර ඒවා ඒ නිෂ්පාදන මට්ටමේ තියෙන ප්‍රමාද නිසා. මේ අතර කුකුළුමස් සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කටකතා පිළිබඳ මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටියා. ඒගොල්ලෝ රට පුරා පැතිර යනවා මේ ගං වතුරත් එක්ක කුකුළුමස් වුණු ඉච්චේවා නැත්තම් ගං වතුර අහු ඉච්චේ මේගොල්ලන් තුමාකටලා තිනවා ආහාරයට ගන්නවා ලෙඩ වෙනවා. මෙවැනි අවස්ථාවට සෞඛ්‍ය ලේකම්තුම හැටියට ඔබතුමාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? විශේෂයෙන්ම කිව්ව අමු ආහාර පරිභෝජනයට ගන්න එපා කියලා. ඒ වගේම පිසු ආහාර පරිභෝජනයට ගන්න කියලා. ඉතින් ඒක නිසා අපි ඒ දෙන උපදෙස් අපි දීලා තිනවා. මං හිතන්නේ ඊට අමතරව ආහාර පිසින තැන් සියල්ලම අවතැන් වූ කඳුරු වලට ආහාර දෙනකොට ඒ තැන් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂතුමන්ලා පරීක්ෂා කරනවා. ඒ අයගේ අධීක්ෂණය යටතේ තියෙන්නේ. ඉතින් අපි තවත් උපදෙස් දෙන්නම් මේක තවදුරටත් ශක්තිමත් කරන්න. මෙවැනි තැන් තියෙනවා නම් ඒ පිළිබඳ දැඩි පරීක්ෂණයට යොමු කරන්න කියලා.